මෙම හමුව පැවැත්වුණේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ රාජ්‍ය අමාත්‍ය ලසන් තලගියවන්න යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. සාකච්ඡාවෙන් අනතුරුව සාකච්ඡාවට සහභාගී වූ නියෝජිතින් කිහිප දෙනෙකු මාධ්‍ය වෙත අදහස් පළ කළා. අද අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති වෙලා තියෙනවා. සීලු දේශපාලන පක්ෂවල ග්‍රාමීය නායකයෝ ටික ඇවිල්ලා එකට වාඩි වෙලා තම තමන්ගේ කොට්ටාස්වල දේශපාලන වැඩපිළිවෙල තමයි මේ සාකච්ඡා කරන්නේ. දැන් ජනාධිපතිතුමා ස්වාධීනව තරඟ කරනවා කියලා තියෙනවා. එතුමා ලකුණ එනවා 15 වෙනිදාට. ඒ වගේම අපි තාම පොහොට්ටුවේ සමාජිකයෝ අපි කවුරුත් පොහොට්ටුවෙන් ඉවත් වෙලා නැහැ. පොහොට්ටුව අපි ඉවත් කරලත් නැහැ. ඒ නිසා අපිට ඒක ගැටලුවකුත් නැහැ. ඉදිරියේ එනවට ඒ කාල සීමාවන් අනුව වකවානුන් බල්ල කරන්න ඕන දේ වඩා නිවැරදිද කරනවා අපි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා. ඒ කරායින් පස්සේ අපි වෙනම පොහොට්ටුවෙන් තරඟ කරොත් අපි පරදිනවා. ඊට වඩා හොඳයි අපි එකගතාවෙන් ඇවිල්ලා සන්ධානයක් වෙලා හෝ යම් ක්‍රමවේදයක් අනුගමනය කරලා මැතිවරණ ව්‍යාපාරයේ පාර්ලිමේන්තුවේ තරඟ කරන්න පුළුවන්කම තියෙනවා. ජනාධිපතිතුමාට සහයෝගය ලබා දෙන සියලුම දේශපාලන පක්ෂවල නියෝජිතින්ගේ මූලික සාකච්ඡාවක් තියෙනවා. යන්ත්‍ර සාකච්ඡා තියෙනවනේ හැම එකම සංවිධාන කටයුතු පිළිබඳ තිබෙන සාකච්ඡාවක්. ඉතින් හැමදාම මැතිවරණ තිබ්බා හැමදාම සංවිධානය කළා. ඉතින් ඒ වගේ මේ සැරෙත් අපි සංවිධානය කරමු. ජයග්‍රහණය කරන්න අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ගන්නවා. මිනිස්සුනේ ඡන්දේ පාවිච්චි කරන්නේ. 160ක් පාවිච්චි කරලා 180ක් පාවිච්චි කරලා කවුරුවත් දන්නේ නැහනේ. ඔය කෝටි 69 ලක්ෂයෙන් කොච්චරක් විතර ගන්න පුළුවන්ද? ඊට වඩා වැඩි වෙනවා මේ සැරේ.